අපේ ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ තරඟ පරදිද්දී ගොඩක් අය නිදහසට කියපු දෙයක් තමයි හොඳ අය ආබාධවලට ලක් වුන නිසා තමයි පරදින්නේ කියලා. ඒ කතාව අපේ හිටපු තේරීම් කමිටු සභාපතිතුමත් කියලා තිබුණා. මේ විදිහට ක්‍රීඩකයෝ වැඩිපුර ආබාධවලට ලක් වෙන්නේ ඇයි කියන එක ගැන හොඳටම උත්තර දෙන්න පුළුවන් අවුරුදු 5කටත් වැඩි කාලයක් අපේ බෞද්ධ චිකිත්සකවරයා විදිහට හිටපු ස්ටීව් මවුන්ට් එක්ක ඩෙල් නිවුස් තිබුණු සංවාදයකදී මවුන්ට් වැදගත් කරුණු කීපයක්ම කියලා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලේ ක්‍රීඩකයන් ආබාධ වීම නිසා ගොඩක් වැට කෑවා. විශේෂයෙන් වේගපන්දු යවන්නන්ගේ මේ තත්ත්වය වැඩි. ආබාධ එනවා කියන එක දෙයක් නිසා වෙනවා කියන්න බෑ. අනික ඒක නැති කරන්නත් බෑ. අඩු කරගන්න තියෙන්නේ. අපි ඕස්ට්‍රේලියාව වගේ දියුණු ක්‍රම ක්‍රිකට් වලට සම්බන්ධ කරගෙන ඉන්න රටක් බැලුවත් ආබාධ නිසා ගොඩක් වැදගත් ක්‍රීඩකයෝ දිග කාලයක් තරඟ නොකර ඉන්නවා දැකලා තියෙනවා. අපිට ඒක දැන්ව වැඩි වෙන්නේ ලංකාව ගත්තොත් ජාත්‍යන්තර මට්ටමේ වේගපන්දු යවන්නෝ අඩුයි. ඉතින් ඒ ඉන්න අයකින් කෙනෙක් දෙන්නෙක් ආබාධ වෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මවුන්ට් වැඩිදුරටත් කියලා තිබුණේ ක්‍රිකට් තරඟ රටාව වෙනස් වීමත් එක්ක ක්‍රීඩකයෝ ආබාධ වෙන එකත් ගොඩක් වැඩි වෙලා කියලා. පසුගිය කාලේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි ගාණක් ආබාධයට පත් වෙන එක හේතුවක් තමයි T20 තරඟ වගේම වේගවත් තරඟ රටාවක් ආපු එක. මොකද තරඟ රටාව වේගවත් වීමත් තරඟ අතර පරතරය අඩු වීමත් නිසා ක්‍රීඩකයෝ මේ තරඟයක ගොඩක් මහන්සි වෙනවා. එහෙම වුණාම ආබාධ වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ අවුරුදු 11 12 ඉඳලම තමන්ගේ ශරීර යෝග්‍යතාවය වගේම ව්‍යායාම ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා තමයි මවුන්ට් කියන්නේ. ආබාධ ඇති වෙන්න තව හේතුවක් තමයි අතීත ආබාධ. අතීතයේ තමන්ගේ ඇඟ හරි විදියට ක්‍රීඩාවට ඕන විදියට හදාගෙන ඇවිත් නැත්නම් වයස වැඩි වෙද්දී ආබාධ එන එක ස්වභාවිකයි. වයස 11 12 වෙද්දීම ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ කාලය අවශ්‍ය විදිහට ව්‍යායාම වලට යොදවන්න ඕන. ඇඟ මහන්සි වෙන අනිත් ක්‍රීඩා කරන්න ඕන. එහෙම වුණාම පස්සේ ඇඟ ලෙඩ වෙනවා අඩුයි. මේ විදිහට අදහස් දක්වපු මවුන්ට් තිලකරත්න දිල්ෂාන් ගැනත් මතක් කරලා තිබුණේ. දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ තමන්ගේ පාසල් කාලයේ ඉඳලම ගොඩක් මහන්සි වෙලා පාපන්දු ක්‍රිකට් වගේ ක්‍රීඩා කරපු නිසා ඔවුන්ට ආබාධ එන්න තියෙන අවස්ථා අඩුයි කියලා. තමන්ගේ සේවා කාලයේ වැඩිම සතුටු වුණු අවස්ථාව විදිහට මේ ඕස්ට්‍රේලියානුවා කියලා තියෙන්නේ 2014 T20 ලෝක කුසලානයේ දිනපු අවස්ථාව තමගේ සේවා කාලය තුල වඩාත්ම සතුටු වූ අවස්ථාව කියලා. වඩාත්ම දුක් වූ අවස්ථාව 2012 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ලංකාවේදී පරාජය වූ අවස්ථාවත් කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.